එක් බවටපත් වෙනවා. ද රොබෝ සටන ඇරඹුණා. මේ යෝධ රොබෝවරු එකට එක ගැටෙන අවස්ථාවයි. මේ තමයි අපේ යකඩ කොල්ලෝ. මේ යකඩ කොල්ලන්ට බය කියලා දෙයක් ගෑවිලාවත් නැහැ. අවු දැවන්ත පහර කෙල්ල වෙනවා. මේක තමයි යෝධ රොබෝවරු පිරිවරාගත් විනෝදලන්තේ. රොබෝල පදින්න සටන් කරන්න. සූකිලි රොබෝලව කන්නත් පුළුවන් මෙතනදී. මේ මොන්ටි කියනවා මෙතන සුපිරි ෆන් එකක් ගන්න පුළුවන් තැනක් කියලා. ඒක ඇත්තටම තනි කරමු මගේ අදහස. මේක මිස් කරගත්තොත් ඔයාලා මෙලෝ රහක් නැති කම්මැලියෝ වෙනවා. What are you talking? Nonsense. Work at the moment. ඔන්න පුතේ මගේ ඇඟ ඇතුළේන ග්‍රීස් එක නැගිටින්න හදන්නේ යන්නේ නේද? මිස් එකා? ඇයි නැගිටවන්නේ? මිනිහා මෙච්චරද සබුදියගෙනද හිටියේ? ඒව වැඩක් නෑ. එච්චර සුපිරි පොට් එකක සුපිරි ලැට් එකක් නැති වෙන්න විදියක් නෑ. හරි. අපි හරියටම දවල් 12 වෙනකොට යනවා. හැබැයි ඕගොල්ලන්ගේ අවසර පත්‍ර චෙක් කරන්න මම පටන් ගන්නවා දැම්ම. ආ අවසර පත්‍ර කිව්වා? අනේ දෙන්නේ මගේ අවසර පත්‍ර මම අසම් කරගත්තේ නෑනේ. ඒ මාත් අසම් කරලා නෑ. මොකක්? මේ ඔකලි සංගත තියන්නේ එක බයන්න ගේන එක එලියට දැම්. ඒ නිමලෝ! නිමලා! ඒ නිමල් අයියේ! මෙච්චර බෙල්ල කඩාගෙන ඔය කාටුන කවදාත් මට කිව්වේ නෑ මේක අසම් කරගන්න ඕනේ කියලා. දැන් ඉතින් මේකට හොර අසරක් හරි ගහලා දෙනවා මට. ඔය පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එක හොර අසම් ගහලා රාජ්‍ය භාණ්ඩාගාරේ සල්ලි යදින්නේ අපි අසරන් ගැව්වා මොකද? I need to go to විනෝදවන්තේ! ආනේ! මේ කලින් පටිගත කළ පණිවිඩයක් බව කරුණාවෙන් සලකන්න. තක්කාලි වලින් ගහන එක නවත්තනවා. තක්කාලි ගණන්. මේ අහනවා. හෙට උදේ වෙනකම් මං නිල වශයෙන් නිවාඩු. මට හෙට වෙනකම්වත් ගඳ ගහන මනස්කාන්තගේ කරදර වලින් ගැලවි ඉන්න ඉඩ දෙන්න. ගැලවෙන්න මගේ අයියෝ. පිච්චෙනවා වගේද? අනේ මට ඔයාගේ ගින්දර නිවන්න තිබ්බනම්. ගින්දර මං කියන්නේ කින්දර නිවන හැටි. හැට පැනලා හොට බිමැල්ල තව එනවා මෙතන අපිට බණ කියන්න. අනේ ඔය මෙන්ටල් නිවලට බම්බු ගහගන්නේ කියන්නේ. ඒ ඔදේ හිතාගෙන ඉන්නේ ඒ ඔදේක උදව් නැතුව අපිට මුකුත් කරගන්න බෑ කියලා. මේ තියෙන්නේ මොන්ටියාගේ හොරාස්සන් ගහන මැෂින් එක. මේකෙන් හොරාස්සන් ගහලා නේද ග්‍රාමසේවක ඥාතින්ට 5000 දෙන්නේ. අනේ අපිට නම් ඥාතින්ට 5000 දෙන එච්චරම උමනාවක් නෑ. අපිට ඕනේ විනෝදලන්තර යන හොරාස්සනක් ගහගන්න ඕනේක විතරයි. ඕකේ. අනිත් එක 5000ක් ගන්න මේ හොරාස්සන් ගහ ඉන්න ඕනේ ප්‍රින්ට් කරගන්න. ඔය කොරේටි මේකේ අසම් වදින ලේසර් වලින් විතරයි. කාබන් පෑනෙන් වදින මොඩල් එකක් හොයාගන්න ඕනේ අප්පා නැත්තම් වැඩේ නෝන්ඩි වෙනවා. මේ තියන්නේ හොරාස්සනක්. මේ මැසිමට ලේසියෙන් වරදින්නේ නැහැ. ඒකනේ අසර ගහන් එනකොට මම වගේ ජෙනුවින් ගහන් එන දැනගන්න ඕනේ නැද්ද මං කියන්නේ. නියමයි එහෙනම් හොඳට විනෝද වෙන්න විලම්බිත. බොරු අස්සන නම් මනස්කාන්තයි. අපි පැයකින් පිටත් වෙනවා. ඒ වෙනකොට හරි අස්සන අවසර පත්‍රය තිබ්බේ නැති වුණොත් අපි හොයන්න නැතුව යනවා. විලා මෙන්න මේකේ තියෙනවලු මොන්ටියාගේ හරි අස්සන. මේකෙන් කොප්පයක් ගැහුවා නම් වැඩේ කොට. අස්සන ගහනවා එමම. හරි. මොකද? ලිය වෙන්නේ නැත්තේ පෑනක් රුපියල් 65ක් විතර වනෝ. මේක ලිය වෙන්නේ ඕන වෙලාවකට. ලිය වෙනවා. මේ දැලිය උනාද? මොන්ටි ගිහිලා කොහෙද මන්ද කොන්ක්‍රීට් පාරක් විරුද්ධ කරන්නේ? මේ පාර හදලත් නෑලු. ඒ උනාට බෝඩ් එක ගහලා රිබන් එක කපන්න එපා. ඒව යුතුයකන්නේ. ස්මාර්ට් පොලිටික්ස්. ඔය ඉන්නේ මොන්ටිල පැටව ගහලා වෙසක් කලාවේ කූඩු ටික වගේ නියමයි. පෑනක් තියෙන එකක් ගාවද? පෑනක්? අනේ මන්ද මොකක්දනේ පෑනකින් මොකක්දනේ කරන්න පුළුවන්? අනේ මන්ද මේ වගේ වෙලාවක මොකක්දනේ කරන්න පුළුවන්? එපා! අයියෝ! දකින ඔයල් රොලිපොප් නැද්ද? කුමෝකි හැමෝම දෙන්න. උකු ගතිය පිරි විවාහයේ එක සුපිරි. ඩ
double perfume look samaga den teku kal pavatina suwadinnena best ever sunlight rose. මහාචාර්ය කැස්බර්ට් නවතින්න මං ගැන දන්නවා ඇති මං තමයි මොන්ටි මම මේ තකහණියක් මාගේ මගේ විශ්වාසවන්ත ගෝලයා මනස්කාන්තට ඔයාලත් එක්ක යන අවසර දෙන්න කියන්න මේ ඉන්නේ බොරු සුප්‍රීවීරේ විකාර වැඩ නවත්තනවා ඇත්තටම අවසර පත්‍රය අස්සම් කරන් ආපු ළමයි දැන් යෝධ රොබෝවරු පිරිවටගත් විනෝද ලන්තට යනවා ඒ වගේම මං හිතනවා ඔයාට අමතක නැතුව ඇති කියලා මනස්කාන්ත ඔයා යන්නේ නැහැ. හරි මෙහෙම කද දිනවනේ මං කොහොම හරි මේක ඉවර වෙනකන් ට්‍රිප් එක ඉවර වෙනකන් අස්සල ගහන් ආවොත් මට යන්න පුළුවන් නේ පාකේ කැටලට එහෙම අවුලක් නැහැ නේ. ඔව් කියලා කියන්නම්කෝ. ඒ වුණාට මම ගණන් ගන්නෙ නැහැ. ආ ඒ ලයින් එකෙන්ද මහත්තයෝ හෙන්න හදන්නේ බලමුකෝ මං කොහොම හරි අස්සල ගහගන්නක ගහගන්නවමයි. අන්ඩර්ස්ටෑන්ඩ්? කිරිපත් කාපු ජර්මන් බූවල් එක් වගේ ඉන්න තුම මොන හරි අදහසක් දෙනවා කුවිලම්බීතියෝ. අස්සන ගහගන්න ඕනේ. ඔය අස්සන ගහන්න පුළුවන් එකම එක මිනිස්සයා අර නිමල. නිමල මේ වෙලාවට ඉන්නේ ප්‍රමිලලයි ගෙදර මං දන්නවනේ. ප්‍රමිල වඳුරන එකම එක්කෙනා අර නයනයි නොනවති එච්චරයි. ආදරේ බොක්ක ඒ මේ නොනවතියෝ මේ මං අහන්න හිටියෝ අයල මේ කොහෙද ඉන්නේ බරු ඉන්න විනෝදලන්තේ මට මෙහිනම් ඔයාට උදව් කරන්න පුළුවන් දෙයියනේ අපි ඉන්න විනෝදලන්තේ සැපෙ ඉන්නේ ඔයන දොර දුකයි තමයි එන්නේ සැපයි හරි විලා කල්පනා කරනවා වලට හැසම්මයි හුවයි බලිට දෙක ඇදින කම්පියුටර් එකක් නම් මම මේ වෙලාවට කොහෙද යන්නේ යෝදේ වර බලනවාකෝ නිවල් අයිය වවුස්සල පෝස්ටරේ කලවලද කොහෙද කවුරු හරි අනේ අසරණ යනි බලා තාත්තා වගේ මනුස්සයා තනි තනි ගරි තනි රි තනි ද මනස් කාඳ විලම්බීත කෝල පුරේ කාඳ විලම්බීත කෝල පුරේ ඊට රාජධානියට මිනිස්සු ඇවිල්ලා අපි දැන් මොකද කරන්නේ කියන ගාබේජ් හර්පයක් තේරෙන්න කියනවා අනේ තෑන්ක්ස් කොල්ලෝ අපි ඒ උනාට ආවේ අර මේ කවුද නිවල් හම්බෙලා යකින් අස්සලක් ගහගන්න නිල් කැමල් කළු කුමාරෝ පරද්දලා මෙහෙන් දැන් ගිහිල්ලා පැයක් විතර වෙනවා එයා ඉන්නව නම් පේනවනේ කොහෙද යගියේ ඒක කියන්නම් මේ කළු කුමාරගේ නංගි රෝස්ලා මිසිත් එක්ක මේ රින් එක ඇතුලේ තප්පර 30ක් හිටියෝ මොකද කියන්නේ පුළුවන්ද අස්සන දෙනවා නම් බෙල්ල හරි ගලවලා දෙන්නම්කෝ හරි එනු සටනට කනු කඩුව දෙන්ටල් හරි ගිල 13000 තිල දත පිළිව දත බඩේ මං හිතන්නේ අම්බෝ හමාරුයි හෙලෝ මම්මේ වැදගත් දෙයක් කියන්න ගත්තේ මේ ලෝකේ තියෙන සුපිරිම දැන තමයි යෝධ රොබෝවරු ඉන්න විනෝදලන්තේ මෙතර නම් ඇත්තටම නියමයි මේකල් ගහලා අපේ මල් වගේ හිට පාරන්න එපා ඔහොම මෙතන හොඳයි සුපිරි. ඒ වචන දෙකම ගැලපෙනවා. සුපිරි හොඳයි. හොඳයි සුපිරි. නියමයි. මනස ඉක්මන් කරන්නකෝ. මේ වගේ සුපිරි දෙයක් කොහෙවත් නෑ දෙයියනේ. බලනකො හැගේ මූණේ හැටි බේරි වැවට වැටිච්ච ප්‍රයිවට් බස් එකක් වගේ. ඔහේගේ මූණ නිකන් කපුට කොටපු අරක වැයක් වගේ. ඒ අන්න ඩයලක ඉන්නවා. නිමලෝ නිමල් අයියේ නිමලෝ ඒ යෝ කරලා දෙන්න යනවා යන්න මෙතනින් මෙතනට ඇවිල්ලා මේ සර්කස් එකත් විනාශ කරන්නද හැදුවේ මගේ නිවාඩු දවස තාම ඉවර නෑ මට තනියම ඉන්න දෙන්න අස්සන 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 නිමලව කොහොම හරි අල්ල ගන්න ඕනේ කොහමද අල්ල ගන්නේ නිමලව ආ සිවිල් එක මේ වෙලාවේ අල්ලන්න කියලා රුපියල් 1000ක්වත් ගන්න එහෙමයි කියලා පයින් යන්නත් බෑනේ මෙන්න මේකෙන් යන්න බලන්න නේද ඉතින් අපි දෙන්න කොච්චර ස්මාර්ට් කෝල් දෙන්නද කියලා නේ ලොට් මෙය ඔයා ඉස්සරහට ඇවිල්ලා අපිව වෙනගත්ත හැමේ ஐயோன்னு பலாகிறேன் ஐயோ ஓய் ஐயா
මොකද නිමල් නිමල් මේ විලම්බීට මේ නිමල් යාබනවා ඕම මේම කියලා කල්ල ගන්න බැරි වුණා අයියෝ අයියෝ මහත් කද්ද ඔය ආඬන අදකල ගලක් වගේ මගේ හදවත උණු වෙලා ගියා මං ඔයාට මේව තව විතර කනුකම්පා කරන්නම් නිසා මගේ කැලිබැලි ටික අලුත් උනා වගේ දැනෙනවා. පොදුම ප්‍රෙස් ගතියක් තියෙන්නේ. ඔයාට මේක මිස් වුණ එක ගැන නම් මට දුකයි. ඇත්තටම එහෙම නෑ. මම ඔයාට පොඩි කින්ඩියක් දැම්මේ. තේරුණාද? ඔයා නැතුව මෙච්චර හොඳට විනෝද වෙන්න පුළුවන් කියලා මං හිතුවේ නෑ. අපි මාර ජොලියක් ගත්තේ. ඔයලා විනෝද වෙලා ඉවරයි. දැන් ඉඩි කොල්ල දෙන්නක chance එක මේ පාර දෙනවා තනකොළ ගලවගෙන යන්න. යමු පෙරටයි දිරියට. අයියෝ මට කියන්න අමතකුණානේ අද මේ පාක් එක වැහුවම මෙතන සදහටම වහලා දානවා අසරණ තනි තනි ගරි තනි රි තනි ද මනස්කාන්ත විලම්බීත ගෝල පුරේ විලම්බීත ගෝල පුරේ ඔක්කොම අතරියපම් එපිසෝඩ් එක මුල මොන්ටියාගේ බණ අහන් ඉන්න එක තමයි එපාම කරපු වැඩේ මට හැමෝම කියන්නේ අර හැමෙහෙ කරපු වැඩි මං කරපු වැඩි කවුරුවත් කියන්නේ මං තමයි හොඳටම කරේ වහල් සේවය විශිෂ්ටයි මනස්කාන්ත හිතා හොඳයි ඔයාට මොලේ ටිකක් තියෙනවා මටත් තියෙනවා මොලයක් විතරක් නෙමෙයි තලයක් ගහපු ඔරලෝසුකුත් තියෙනවා ඉතින් අම්මා අප්පා ඉන්නවා දෙන්නේ නැන්නේ මහත්තයෝ අපිට හැමදාම සැලකුවේ අඩු හැන්දෙන් අඩු කුලේ විදිහට අපිට මොකක් අතපල්ලෙන් වැටලද සාවන්දර සික්කසිකාවනි අපිට සලකනවා අන්තිම වරදී අපිට හොඳ යුනිෆෝම් එකක් තියෙන්න ඕනේ ආ පෙරපාලියක් යන්න මගේ හදන්නේ කපා කපා කෑලි කපා අප වලකරු හිතරු එපා මේ පන්ති කාමරේ ඒ දවස්වල ඉඳන් අපි AC එක කිලනවා තාම දුන්නේ නැහැ මිත්‍රවරුනි AC එක මෙහෙම නිකන් නොදරුවෝ වගේ ඉන්න තාක් කල් අපිව පහයට පාගගෙන අද රාජ්‍ය මාධ්‍රී කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ඔය සහෝදරවරුන්ට මම කියන්න ඕනේ මට ජය වේවා හෑ මම ඔයත් එක්ක ඉන්නවා මනස්කාන්ත සුපිරි ගෝලයන්ට ගෞරවය ලැබෙන්න ඕනේ. වීරයන්ගේ ගැරහුම් ඇති. මේ පරාජය සුපිරි ගෝලයන්ට ලොකු අවුලක්. ස්ට්‍රයික්. අරගලයට ජය වේවා. ස්ට්‍රයික්. අපි හැමෝම ස්ට්‍රයික් එකට ආවලා මේ සෙට් එක මොකද මෙතන කරන්න ඉඳන් ඉන්නේ? මොකද මේ දකානියා මෙහෙ මේගොල්ලෝ. සුපිරි වීරයන්ගේ දිනේ වෙනුවෙන්. පොඩක් ඉන්න. මං හරි කැමති සුපිරි ගෝලයන්ගේ දිනේට. ඇයි මම? මනස්ට පස්සේ ඒකට තමයි කැමතිම. සුපිරි ගෝලයන්ගේ දිනේ. වැඩේ කෑවනේ ඉතින් අපරාදේ. මට වෙලාවකට හිතනවා මගේ මොලේ වර්ධනයේ අඩුවක් තියනවාද කියලා. මන්ද බුද්ධිකයිද මම? මොකටද සුපිරි ගෝලයන්ට දිනයක්? සුපිරි ගෝලයන්ගේ දිනේදි වෙන්නේ ගෝලයෝ වීරයෝ වෙනවා. සුපිරි වීරයෝ ගෝලයෝ වෙනවා. තේරුණාද ඔයාට? මොනවා කියන්නේ සුපිරි ගෝලිය වීරියව වෙනවා? හරි මේක පට්ට. ආඩියක් දැම්මා. මොකෝ මන්දි හන්දික අමුතුර බලන්න. ඔය අලේ වගේ දින හිටි මොලේ පාවිච්චි කරනවා. අද සුපිරි ගෝලියන්ගේ දින. ඒ කියන්නේ සුපිරි වීරිය ගෝලිය වෙනවා. ප්‍රයිවට් බස් එකකට පෙට්‍රල් ගහලා වගේ යන්න ඕනේ. හරි. කටියෙන් සපක් ගන්නවා වගේනේ හරි අවුලක් නැහැ සුපිරි ගෝලයෝ එහෙමනේ ඔන්නම් ඉපදුනේම සුපිරි ගෝලෙක් වෙන්න මේ නාකි මැන්ටල් ටික අයින් කරලා තරුණ කොල්ල ටිකක් බස්සන්න ඕනේ අයියෝ තව try කරන්න මේක තමයි මේ කරන්නේ මේක වැඩ කරන්නේ නැහැ නේ නේද මගෙන් මෙමෙන් try කරලා බලන්න හරි හම් බැටික වචනේ කරයි. දැන් පරක් වැඩි. ඔයිට මෙන්ටල් දෙක ස්පොට්. මෙන්න මේක පොඩ හදලා දෙන්න.
මොකටද නිකන් බෙල්ල කඩාගෙන මැරෙන්නේ මේ සුපිරි ගෝලියෝ විදිද්දි? Don't take risk. Now I am understand. Okay. ඊළඟ semester එකේදී මම ඔයාගේ promotion එක ගැන කතා කරන්නම් ඈ. ස්තුතියි. දැන් මොඩේ වගේ ඉන්න තුමේක සුද්ධ කරලා දානවා. ඔන්න ඔය රුපියල් 5 තියාගෙන මොන හරි කන්නේ. මේ සුපිරි වීරයෝ යද්දි මොකටද නේ අපි කඩෙන් කන්නේ? මේවර හට ඇතිනේ. අහෝ අහෝ. ඕ සුපිරි වීරයෝ අපිව සතුටු කරද්දී අපි නිකන් මොකටද උඩ බලන් ඉන්නේ? ඔය සුද්ධ කරනවා කියලා මේ ලෙල්ලටම සුද්ධ කරන්න යන්න එපා. හරියට සෙන්ටිමීටරයක්වත් අඩු වෙන්න බෑ. හොදේ. මේක මොඩේවා. මේක උඩ වාඩි වෙනවා. ඔය ඔහම දුර ඉඳගෙන මේ සුවඳ බලන්න බෑ. තර ලඟ වෙනවා. ඔන්න ඔය ගහු මැදගෙන මියුසික් වීඩියෝ එකක් ගහනවා මොකක් හරි ඊට පස්සේ YouTube දාමු. අපේ මරවර වැඩ ගන්න දුක නැද්ද? ඔයගොල්ලෝ ළමයි නන් නෙවෙයි යක්ෂ පැටව්. හරියටම කියනවා සිංහල හෙළ යක්ක පැටව්. අපි ගාටවත් බය නැහැ. දන්නවද සීන් එකේ ඉන්නේ? යෝ මණික නගරාධිපති බ්‍රෝ ඔයත් එන්න අපේ සීන් එකට. නාකි වැඩි නැද්ද මං අහන්නේ? මාසෙට 25,000කට පොඩි මෙන්ටල් පොරක් හොයනවා අපේ ලේකම්ට. එනවද? මොකද කියන්නේ හොඳ ඔෆර් එකක් පෙන්ෂන් එකකුත් තියෙනවා ඈ. ඌ ඔයා සුපිරි වීරයෙක් වෙලා ඉඳ හරි කැමති නේද? ඕ යේ. එහෙනම් ඔයා ඔහොම ඉන්න අපි දැම්ම යනවා. ඔයාලා එනං හැමදාම සුපිරි වීරයෝ විදිහට ඉන්නකෝ. මොකද ඔය පාර කපට් කරන සෙට් එකක් වගේ එකපාරටම බූට්ස් වගේ අදාගත්තේ කොහෙන්ද ඔය? සුපිරි ගෝලයන්ගේ දිනේ මනුස්සපු එක්කනට හොඳ පයින් පාරක් දෙන්නයි මම මේ ලෑස්ති වෙන්නේ. පයින් ගහන්න මොකද ඔහෙගේ තාත්තා මේ අස්වැද්ද පයින් ගහන්නේ. ඇයි යන්නේ අද දවසේ පට්ට නැද්ද? ඈ අපි මේක දිනයකට විතරක් සීමා කරන්න නරකයි. දිග ලොง ටර්ම් ප්ලෑන් එකක් තියෙන්න ඕනේ අපි හැමෝටම. මොකද කියන්නේ? දිගටම යන් වැඩේ ඇදගෙන. මං හිතන්නේ මටත් පුළුවන් සුපිරි වීරයෙක් වෙන්න. කොහොමත් මිනිස්සු මට කැමති නේ. හිතාගෙන ඉන්නේ එහෙමයි. පයින් පාර පස්සේ දෙන්නම්. හරි, guess it. එළවෙන්. යා! යන්න බෑ නේම කඩට. නරක් වෙලා තියෙ වාහන පැමිට් දෙකක් විකුණ ගත්ත නම් විනලේ. වැඩේ නම් ටිකක් අමාරු නා. හැබැයි ආපහු ගුරුත්වාකර්ෂණයේ විදුලියයි නම් තියෙනවා. මේකත් තියෙමු දැක්කට නේන. ඔව් ඔව් නරවති තව ටිකක් හයියෙන් දුවන්න. දැන් මොකද ඔයගොල්ලන්ගේ සැලැස්ම? මේ ප්ලෑන් නැහැ ඉතින් සාමාන්‍ය සුපිරි වීරෙක් වුණාම මේ වගේ අපි ඔයගොල්ලන්ට මුණ දෙන්න ඕනේ. It's a new normal. මං අර දෙවෙනි නිමේ රොෂෙල් වගේ යඳගත්තා. ඊට පස්සේ දැන් 90 සර ඇවිල්ලා බේර ගන්නවා වගේ සුපිරි වීරයන්ට වෙනවා. මාව ඇවිල්ලා බේර ගන්න මේ බෝම්බ වලින්. කොහමද මොලේ? මනස් කියන දක්ෂයෙන්නේ. අනේ මන්දා. ඔයාට ඔය ඇඳපණ හොඳට ගැලපෙනවා. එංගලන්ත රජිනට සීනියා වාරුව හැදිලා වගේ. අට නෙවෙයි ඕක කියනවා. අර කෙට්ටු කොල්ල කවුද කලු අර මේ දෙවෙනි නිමේ ලියන්නේ අසමන්න දිරිමුණි. ආ මිනිහට කිං කියනවා. උදා අන්නර නෝනට කරදරයක්. බය වෙන්න එපා මද. මම ඔයාව බේර ගන්නවා. ආ මේ ඉන්නේ මෙයානේ. මාගේ ජීවිතේ ගලවා ගත්තට ස්තුති. ඉන්න මේක උගුලක්. මේගොල්ලෝ එකතුලා හදන්නේ අපි වන්දන්න.
ඕගොල්ලෝ තමයි හරිනම් අපිව මේම අනතුරකට ලක් වුණාම බේර ගන්න ඕනේ. මොකක්? නෑ 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 නෑ. අපි නම් ඕවට නෑ. ඇත්තද? එහෙනම් මම තව කරදරයට වැටුනොත් එහෙම තව අමාරු වුණොත් වැඩේ. මැරෙන්නම වගේ කියොත් එහෙම බේර ගන්න එපා කොහොම හරි ඕගොල්ලෝ. අනේ මාව බේර ගන්න බේර ගන්න. බේර ගන්නකෝ. අයියේ. එයාල අපිව රවට්ටනවා. නැන්නා සිරාවටමයි කියන්නේ. එයාට උදව් කරමු. එයා ඇත්තටම ලස්සන ළමෙක්. උදව් කරන්නම් එක කොන්දේසියක් තියෙනවා. සුපිරි ගෝල දිනේ කැන්සල් කරන්න ඕනේ. මොකක්? කැන්සල් කරමු. මෙතනයි මෙන්න මෙතනයි අස්සම් කරන්න. මෙතන නම දාන්න. වාහනයක් ලීස් කරන්න ගියා නම් මිරික්මඩ අස්සම් කරලා ඉවර කරගන්න තිබ්බා. පැය දෙකක් තිස්සේ අස්සම් කරනවනේ. දැන් PCR එක කරන්න ඕනේ. කටහිනවා. ඔයාලා හැමෝම කරුණාවෙන් සවන් දෙන්න. සුපිරි ගෝල දිනේ නිල වශයෙන් අවලංගු කළා. ආයේ කවදාවත් නැහැ. සාදාහටම. ඊට සතුට නැන්නේ කොහොමද මේකෝ? අනි මේ නගරයේ නගරාධිපති විදිහට මම ආඩම්බරයෙන් කියන්න කැමති අපි ඒ වෙනුවට වෙන නිවාඩු දිනයක් යොදා ගත්තා. මනස්කාන්තට පහර දීමේ දිනය. අද තමයි දවස. අනේ තරුණ සංවිධාන අනේ කොහොම මානව හිමිකම් එකට එන්න කියන්නේ? අනේ දෙයියනේ මට හරි බාදේ.